සුබ සන්ධ්‍යාවක් ඔබ එක්වන්නේ සවස 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මම නජිත් මාතරකේ මම ගයාලක් රුවණි අවධානය යොමු කරමු ප්‍රධාන පුවත් සිරස්තල වෙත ප්‍රවේශම් වන්න බියලි කාලගුණයෙන් වැඩිම බලපෑම දරුවන්ට අලුත් අවුරුද්දට ජනපති කළ ඉල්ලීම මම මේ රටේ සමස්ත ජනතාවගෙන් ඉල්ලනවා නැකතට පැලයක් සිටවන්න කියලා පොලිස් මෙහෙයුමෙන් බීමත් රියදුරන් 245ක් අත්අඩංගුවට ඩෙන්ගු නිසා රත් වූ ගාල්ල තාක්ෂණය ඉන්දිය මහමැතිවරණයට හරස් වෙයි डेंगू मधुरपन बोबन वेडबिमक वसादमन लेसट बलकरमिन गाल्ल हिरिबुर गलकिडिय प्रदेशये පැවති විරෝධතාවක් හේතුවෙන් දැඩි උණුසුම් තත්ත්වයක් ඇති වුණා. ඩෙන්ගු වැළඳීමෙන් මේ ප්‍රදේශයේ එකම පවුලේ දරුවන් 2 දෙනෙකු මියගොස් තිබෙනවා. हिरिपुर प्रदेशे इदिकिरमिन पवतिन पौद्गलिक रोहलक डेंगू कीटयन सिटिन बवट प्रदेशवासीन चोदना करනවා. එම වැඩබිමට ආසන්නයේ පිහිටි සුලයිමානියා මහාවිද්‍යාලයේ විදුහල්පතිවරයා මෙන්ම සිසුන් 22 දෙනෙකු ඩෙන්ගු වැළඳීමෙන් කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන බවද වාර්තා වනවා. මේ හේතුවෙන් ප්‍රකෝප වූ පිරිස් එම වැඩබිමේ තිබූ යතුරු පැටියක්, දොඹකරයක්, විදුලි ජනන යන්ත්‍රයක් මෙන්ම තවත් උපකරණ කිහිපයකට ගිනි තැබුවා. එම ගින්න නිවාතනීමට ගිරණිවන හමුදාව පැමිණියද විරෝධතාකරුවන් ඒටක ඉඩ ලබා දී නැහැ. කෙසේ වෙත පොලිසිය මැදිහත් වීමෙන් ගින්න වැඩ පවත්වා තිබෙනවා. මෙම වැඩබිමට විරෝධය පළ කරන පිරිස් අද දහවල් ගාල්ල කරාපිටිය මාර්ගයේ ටයර් පුලිස්සමින් විරෝධතාවයේ නිරත වුණා. किसी के लिए डरने ना क्यों हम डेंगू की आवाज़ करेंगे ना किसी नीलदारी एक अपने गामी वितरा क्वार्ट पीएचए रिपोर्ट करा हम बेलून अंते रे हार से वितरा हॉस्पिटल चला दिनो ऑलरेडी अब माध्यम तो मैं इन दर हॉस्पिटल लगी इन्नो वोट देखा पीरेन ना दर दिन अपने गामी काटती है देखा तो आप इधर आदम है පසුව එම ස්ථානයට දකුණු පළාත් සෞඛ්‍ය සේවා හා ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන්ද පැමිණ උද්ඝෝෂකයන් සමග සාකච්ඡා කර තිබෙනවා. උද්ඝෝෂණයේ හේතුවෙන් ප්‍රදේශයේ කලහකාරී තත්ත්වයක් පැවතුණා. උදාවන සිංහල දෙමළ අලුත් අවුරුදු නැකතට පැලයක් සිටුවා පරිසර සංරක්ෂණය වෙනුවෙන් පුරවැසි වගකීම ඉටු කිරීමට එක්වන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ශ්‍රී ලාංකීය ජනතාවගෙන් ඉල්ලීමක් කළා. රට වෙනුවෙන් එකට සිටිමු මඩකලපුවේ පැවති ජාතික සංවර්ධන වැඩසටහනේ සමාප්ති උත්සවය අමතමින් ජනාධිපතිතුමා මේ අදහස් පළ කළා. රට වෙනුවෙන් එකට සිටිමු ජාතික සංවර්ධන වැඩසටහනේ දෙවැනි අදියර පසුගිය 8 වෙනිදා මඩකලපුව දිස්ත්‍රික්කයේ කේන්ද්‍ර කර ගනිමින් ආරම්භ වුණා. දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 14ම ආවරණය කරමින් විවිධ වැඩසටහන් ඒ යටතේ ක්‍රියාත්මක කළා. එම වැඩසටහන් සඳහා විශාල මහජන සහභාගීත්වයක් දක්නට ලැබීම විශේෂත්වයක්. අද ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති සමාප්ති උත්සවයේදී විවිධ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කෙරුණා. දිස්ත්‍රික්කයේ ජනතාවට පොල් පැල 5000ක් කජු පැල 5000ක් බෙදා දීම ඇතුළු තෝරාගත් පවුල් සඳහා ස්වයං රැකියා සඳහා ණය ප්‍රදානය රණවිරුවන් සඳහා නිවාස ආධාර ප්‍රදානයක්ද සිදු කළා. තිරසර පාසල් සංවර්ධන වැඩසටහන යටතේ පාසල් උපකරණ ප්‍රදානය, ගොවි විශ්‍රාම වැටුප් ප්‍රදානය, ආගමික ස්ථාන සඳහා මූල්‍ය ආධාර ලබා දීම, රෝහල් සංවර්ධනය සඳහා උපකරණ ලබා දීම, පානීය ජල පහසුකම් සහ සනීපාරක්ෂක පහසුකම් සම්පාදනය ඇතුළු වැඩසටහන්ද ක්‍රියාවට නැංවුණා. දරුවන් සුරැකීමු ජාතික වැඩසටහන යටතේ පරිවාස භාරයේ සිටි දරුවන් 2 දෙනෙකු සිය පවුල් වෙත භාර කිරීම සිදු කෙරුණේද මෙම වැඩසටහනට සමගාමීවයි. එහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා සඳහන් කළේ නීති ප්‍රകෘති විරෝධී මත්ද්‍රව්‍ය වැඩි වශයෙන් රටට පැමිණෙන්නේ නැගෙනහිර පළාතෙන් බව මේ වන විට හඳුනාගෙන ඇති බවයි. මෙම තත්ත්වය වළක්වා ගැනීමට වැටලීම් ශක්තිමත් කිරීමට ජනතාවගේ සහයද අපේක්ෂා කරන බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නා. මේ ඔබ දන්නවා දරුවන් රැකීම වැඩසටහන. අපේ රටේම දරුවෝ රැක ගන්න අපි සියලු දෙනාම එකට එකතු වෙන්න ඕන. මත්ද්‍රව්‍ය වගේම නොයෙකුත් විනාශකාරී දේවල් වලට දරුවෝ ලක් වෙනවා. දැන් අද ඔබට මම තෑග්ගක් දෙනවා. ඒ තමයි Hindu සිංහල අලුත් අවුරුදු උදාවත් එක්කම හොඳ නැකතක් තියෙනවා පැලසිටවන්න. මේ පැලසිටවන්න ඒ වගේ නැකතක් ක්ලේසියෙන් එන්නේ නැහැ කියලා කියනවා. මම මේ රටේ සමස්ත ජනතාවගෙන් ඉල්ලනවා මේ නැකතට පැලයක් සිටවන්න කියලා. ඒ වගේම ඔබ සෑම කෙනෙක්ව දන්නවා පරිසර සංරක්ෂණයේ තිරසර සංවර්ධනයේ වැදගත්කම. ඒ නිසා මේ ගැන ඔබෙන් ඉල්ලන්නේ මේ පැල හදලා හොඳට වතුර දාලා එයින් ප්‍රයෝජන ගන්න කියලා. එහිදී අමාත්‍ය ගයන්ත කරුණාතිලක සහ නැගෙනහිර ආණ්ඩුකාර ALM හිස්බුල්ලා යන මහත්වරුන්ද අදහස් පළ කළා. ජනාධිපතිවරයා ගමට එනකොට පාර හැදෙනවා වෙනුවට රජයේ ආයතන කලෙලි ගන්නවා වෙනුවට එතුමා එන්නට පෙර මේ වැඩසටහන හරහා ලක්ෂ සංඛ්‍යාත කෝටි සංඛ්‍යාත මුදලක් මේ දුෂ්කර දිස්ත්‍රික්කවලට ලැබෙනවා. විවිධ පුජ්‍යලීන්ට තමන්ගේ ජීවනෝපාය ඉදිරියට ගෙන යාම සඳහා අවශ්‍ය කරන ප්‍රතිලාභ ලැබෙන හැටි තමුන්නාන්සලා දැක්ක අදත් දකින්න ලැබෙනවා. ජනාධිපතිතුමා මේ වගේ දිස්ත්‍රික්ක අවධානය යොමු කරපු රාජ්‍ය නායකයෙක් කාගේවත් අවධානය යොමු වෙච්ච නැති තැන්වලට කවුරුවත් වැඩිය කතා බහ නොකරපු පළාත්වල විවිධ සංවර්ධන කටයුතු කරන්නට අද මේ වැඩසටහන හරහා පුළුවන්කම ලැබිලා තියෙනවා කියන එක මම ඉතාම සන්තෝෂයෙන් මතක් කරනවා. අතිගරු ජනාධිපතිතුමාට මම ස්තුතිවන්ත වෙන්න ඕනේ. දිරවඩ හමුදාව පොලිසිය තමන් අවෘත්තියක් පාවිච්චි කරපු අවශ්‍ය නැති ඉඩම අපිට බාර දුන්නා. ඒ අනුව අපිට පාසල් රිසෝස් සෙන්ටර්ස් අපිට 80% දෙනටම නිදහස් කරලා තියෙනවා. ඒ පාසල් හදන්න ඒ මේ අතර තාරුණ්‍ය අනාගත දොරටු විවෘත කෙරෙන ස්මාර්ට් ශ්‍රී ලංකා වෘත්තීය මාර්ගෝපදේශන ජාලයේ මඩකලපු දිස්ත්‍රික් මධ්‍යස්ථානය අද විවෘත කෙරුණේද ජනාධිපතිතුමා අතින්. සමරු පළකය නිරාවරණය කළ ජනාධිපතිතුමා එහි නිරීක්ෂණ චාරිකාවකද නිරත වුණා. ජනාධිපති කාර්යාලයේ මෙහෙයවීමෙන් ජාතික සංවර්ධන ව්‍යාපෘති සහ විවිධ අමාත්‍යංශ ක්‍රියාත්මක කර ඇති ජාතික සංවර්ධන වැඩසටහන් හා සමාජ සුබසාධන වැඩසටහන් රැසක් ගත වූ දින 5ක කාලය තුල මඩකලපුව දිස්ත්‍රික්කයේ ක්‍රියාවට නැංගුණා. ඒ පිළිබඳව ප්‍රදේශයේ ජනතාව පළ කළේ මෙවන් අදහසක්. අවුරුදු 7ක් අත්‍යන්තර රෙදිපිලි කර්මාන්තයේ නිරත වෙලා හිටියා. අද මට ඒ කර්මාන්තය දියුණු කරගන්න උදව් ලැබුණා. ඒ ගැන ජනාධිපතිතුමාට ස්තුතිවන්ත වෙනවා. අපි හරි අමාරුවෙන් ජීවත් වෙන්නේ. රජය අපිට ජීවන තත්ත්වය වැඩි කරන්න උදව් කළා. ඒකට රජයට අපි ස්තුතිවන්ත වෙනවා. ग्राम शक्ति अमेरिका मूलम ग्राम शक्ति වැඩසටහන හරහා මට ගයක් ලැබුණා. මෙච්චර කාලෙකට ගයක් තිබුණේ නෑ. හරිම අමාරුවෙන් තමයි ජීවත් වුනේ. මගේ දරු පැටවු එක්ක ජීවත් වෙන්න මටම කියලා ගයක් දැන් තියෙනවා. ඒකට ජනාධිපතිතුමාට ස්තුතිවන්ත වෙනවා. मडकलपुर डिस्ट्रिक्ट के जनता प्रतिलाभ रसक अत्कर दमीन पुद्गलीन 3,33,000කට මින් ප්‍රතිලාභ හිමිව තිබෙනවා. රට වෙනුවෙන් එකට සිටමු ජාතික සංවර්ධන වැඩසටහනේ තවත් අධීරකදී හමුවීමේ බලාපොරොත්තුෙන් මඩකලපුවේ සිට සමුගන්නවා. මම ඉන්දික තුෂාර. ආරක්ෂක අමාත්‍යාංශයේ යටතේ තිබූ රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ යටතට පත් කර තිබෙනවා. මීට අදාළ ගැසට් නිවේදනය නිකුත් කෙරුණා. සිංහල දෙමළ අලුත් අවුරුද්ද සැමරීම සඳහා රටම සූදානම්ව පවතිනවා. අලුත් අවුරුද්ද වෙනුවෙන් තවමත් ජනතාව භාණ්ඩ මිලදී ගන්නා බවයි අප වාර්තාකරුවන් ප්‍රකාශ කරන්නේ. අධික රශ්මිය සහිත කාලගුණයේද නොතකා බොහෝ දෙනා අලුත් අවුරුද්ද සඳහා භාණ්ඩ මිලදී ගැනීමට නගර කරා පසුගිය දින කිහිපෙම පැමිණියා. අද දිනේද බොහෝ නගර ජනතාවගෙන් පිරී පැවතුණා. බොහෝ රෙදිපිලි අලවිසැල්ලවට ජනතාවගේ දැඩි තදබදයක් පැවති බවයි අප වාර්තාකරුවන් කියා සිටින්නේ. අලුත් අවුරුද්ද වෙනුවෙන් බන්ධනාගාරවල සිටින රැදවුවන් හමුවීම සඳහා ඔවුන්ගේ පවුල්වල සමාජිකයන්ට හෙට සිට දින 5ක කාලයක් ලබා දී තිබෙනවා. මීට පෙර අලුත් අවුරුදු වෙනුවෙන් ලබා දී තිබුණේ රැදවුවන් හමුවීමට දින 2ක් හා 1 දිනක් පමණයි. අලුත් අවුරුද්ද වෙනුවෙන් හෙට සහ අනිද්දා සියලු සුරාසැල් වසා තැබීමට සුරාපදු දෙපාර්තමේන්තුව නියෝග කළා. සුරාපදු බලපත්‍ර කොන්දේසි කඩකරන අයට එරෙහිව නීතිමය පියවර ගැනීමට උපදෙස් දී තිබෙනවා. මෙම කාල සීමාවේදී නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට සුරාපදු ස්ථාන 56කට අනුයුක්තව සේවය කරන සුරාපදු නිලධාරීන් 1200 දෙනෙකු යොදවා ඇති බවයි සුරාපදු දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. මෙවර පරණ අවුරුද්ද සඳහා ස්නානය කිරීම යෙදී තිබෙන්නේ අප්‍රේල් මාස 13 වන සෙනසුරාදා දිනයටයි. නුගපත් විෂ මිශ්‍ර නානුකා ස්නානය කිරීම සුදුසු බවයි ජ්‍යොතිෂයේ සඳහන් වන්නේ. අලුත් අවුරුද්ද උදාවන්නේ අප්‍රේල් මාස 14 වන ඉරිදා අපරභාග 2:09ටයි. පුණ්‍ය කාලයේදී ඇත්තේ 14 වන ඉරිදා පෙරවරු 7:45 සිට පස්වරු 8:33 දක්වායි. ඒ අනුව අප්‍රේල් මාස 14 වන දින පෙරවරු 7:45ට පෙර ආහාර පානගෙන සියලු වැඩ අත්හැර ආගමික වතාවත්වල යෙදීම යෝග්‍ය බවයි ජ්‍යොතිෂය සඳහන් වන්නේ. ආහාර පිසීමේ නැකත යෙදී තිබෙන්නේ අප්‍රේල් මාස 14 වනදා පස්වරු 2:42ටයි. රතු සහ කහ මිශ්‍ර වස්ත්‍රාභරණින් සැරසී නැගෙනහිර දිශාව බලා ලිපකිනි වෙලවීම සුදුසු බව ජ්‍යොතිෂයේ දක්වනවා. වැඩැල්වීම ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය සඳහා වුන් නැකත යෙදී තිබෙන්නේ අප්‍රේල් මාස 14 වන ඉරිදා පස්වරු 3:54ටයි. රතු සහ කහ මිශ්‍ර වස්ත්‍රාභරණින් සැරසී නැගෙනහිර දිශාව බලා සියලු වැඩ අල්ලා ගනුදෙනු කොට ආහාර අනුභවය යහපත් බව ජ්‍යොතිෂයේ දක්වනවා. හිසතෙල් ගෑමේ නැකත යෙදී ඇත්තේ අප්‍රේල් 17 වන බදාදා පූර්ව භාග 7:40ටයි. නැගෙනහිර දිශාව බලා හිසට කොහොඹ පද්ද, පයට කොළොන් පද්ද තබා පලාවන් පැහැති වස්ත්‍රාභරණින් සැරසී කොහොඹ පත්‍යුෂ මිශ්‍රණානු උදගා ස්නානය කිරීම යහපත් බව සඳහන්. අවුරුදු නැකත් අනුව රැකී රක්ෂා සඳහා පිටත් වෑමේ නැකත අප්‍රේල් 18 වන බ්‍රහස්පතින්දා පූර්ව භාග 4:52ට යෙදී තිබෙනවා. නැගෙනහිර දිශාව බලා පලාවන් පැහැති වස්ත්‍රාභරණින් සැරසී හකුරු සහ තල මිශ්‍ර කිරිබතක් අනුභව කර රැකී රක්ෂා සඳහා පිටත් වෑම සුදුසු බවයි ජ්‍යොතිෂයේ සඳහන් වන්නේ. මේ අතර අලුත් අවුරුදු සමයේ ගිනිකෙලි භාවිතයේදී වඩා සැලකිලිමත් වන ලෙස සෞඛ්‍ය අංශ අවධාරණය කරනවා. උස්ස සමය කියලා කියන්නේ අනිවාර්යයෙන්ම අනතුරු ස්වභාවයන් ඉහළ යන්න පුළුවන්. විශේෂයෙන්ම මේ දවස්වල මහා මාර්ග අනතුරු, නිවසේදී අනතුරු, හිංසන ක්‍රියා, ගිනිකෙලි අනතුරු වගේම ක්‍රීඩා අනතුරු, කැපපෙන අනතුරු හැටියට අපිට හඳුන්වන්නට පුළුවන්. අලුත් අවුරුද්දකට අලුත් විද්‍යයකට ජීවිතයේ සැලසුම් සහගතව කටයුතු ක්‍රියාත්මක කරන්නේ නම්, ඒ වගේම ගිනිකෙලි අනතුරු අතීතයන් පත්තු නොකරන්නේ නම්, ක්‍රීඩා අනතුරුත් අපිට අවම කරන්න පුළුවන්. ඒ නිසා අවුරුද්ද සැලකිලිමත්ව ගත කරන්න. මේ අතර අලුත් අවුරුදු හා උත්සව සමයේ මාර්ග නීති කඩ කරන මෙන්ම බීමත් ප්‍රියතුරන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් පුළුල් කර තිබෙනවා. උත්සව සමයේ ආරක්ෂාව වෙනුවෙන් පොලිසිය විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනවා. ඊයේ පෙරවරු 6 සිට අද පෙරවරු 6 දක්වා දිවයිනම ආවරණය වන පරිදි ක්‍රියාත්මක කළ මෙහෙයුම්වලදී බීමත් ප්‍රියතුරන් 245 දෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගත්තා. එම කාලසීමාවේදී මාර්ග නීති කඩ කළ රියදුරන් 10,171 දෙනෙකුට නඩු පැවරීමට ක්‍රියා කර තිබෙනවා. අවුරුදු සමයේ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිස් නිලධාරීන් 8,000ක් සේවයේ යොදවා ඇති බවයි රථ වාහන අංශයේ භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කරන්නේ. 8,000කට ආසන්න නිලධාරී සංඛ්‍යාවක් විශේෂයෙන්ම මේ අවුරුදු සමය වෙනුවෙන් යොදලා තියෙනවා. සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් අපි බස් රථවල යොදවන්න බලාපොරොත්තු වෙනවා. ඉදිරියට අවුරුදු කාලයේ අවසන් වන තුරුම විශේෂයෙන්ම බීමත්කම අධික වේගය මේ කාරණා සම්බන්ධයෙන් තමයි අපි මේ ඉදිරි දිනවල ක්‍රියා කිරීමට බලාපොරොත්තු වෙන්නේ. අපි දැවැන්ත මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා. බීමත්වරය පැදීම වැළැක්වීමට අප්‍රේල් 10ත් අප්‍රේල් 20ත් අතර තමයි හැම අවුරුද්දකම සාපේක්ෂව දින 10ක කාලය තුල වැඩිම පිරිසක් මේ යන්නේ. ඒ වගේම විශේෂයෙන්ම ඉල්ලා සිටිනවා ඔබ සාදයකට පාටියකට සහභාගී වෙනවා නම් රිය පදවන්න පුළුවන් මත්පැන් නොබන කෙනෙක් එක්ක සහභාගී වෙන්න. අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්පින් බලා යන ජනතාවගේ පහසුව සඳහා විශේෂ ප්‍රවාහන සේවා අඛණ්ඩව ක්‍රියාත්මකයි. අතිරේක බස් රථ හා දුම්රිය ධාවනයට එක් කර ඇති බවයි ප්‍රවාහන අමාත්‍යාංශය පවසන්නේ. ඒ පිළිබඳ මේ වාර්තාව ගෙන එන්නේ තිසාරා තුඩුවගේ. සිංහල හින්දු අලුත් අවුරුද්ද උදා වෙන්න තියෙන්නේ තවත් පැය 48කට අඩු කාලයක්. අලුත් අවුරුද්ද සමරන්න ගම් රටේ බලා යන ජනතාව හමු වෙන තමයි අපි මේ ඇවිල්ලා ඉන්නේ කොළඹ කොටුව ප්‍රධාන බස් නැවතුම් පළට. උත්සව සමය වෙනුවෙන් අතිරේක බස් රථ රැසක් ධාවනයට එක් කිරීමටයි ලංකා ගමනාගමන මණ්ඩලය කටයුතු කර ඇත්තේ. බැස්ටියන් මාවත බස් පර්යන්තයේ දෛනික බස් ගමන් වාර සංඛ්‍යාව 2200 සිට 2800 දක්වා වැඩි කර තිබෙනවා. අධිවේගී මාර්ගවල බස් සේවාද අඛණ්ඩව ක්‍රියාත්මකයි. අධිවේගී මාර්ගවල හෝමාරු මධ්‍යස්ථාන ආශ්‍රිත වැතිවන වාහන තදබදය අවම කිරීමට විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බව දක්ෂිණ අධිවේගී මාර්ග මෙහෙයුම් හා නඩත්තු අංශය පවසනවා. මේ කාර්යය තුළ මාර්ගය තුළ යම් ආබාධයක ලක්වන වාහන ප්‍රමාණය ඉහළ යෑමක් බලාපොරොත්තු වෙනවා. කෙසේ වෙතත් ආබාධිතත්වයට වන වාහන හැකියික්මනින්ම ඉවත් කිරීම සඳහා අවශ්‍ය අමතර ඇදගෙන යාමේ වාහන හා උසවා ගැනීම වාහන ස්ථාපිත කරලා තියෙනවා. මේ කාලය තුළ අධිවේගී මාර්ග තුළ අමතර ජංගම සේවා පවත්වා ගැනීම යෑමට අධිවේගී මාර්ග පොලිස් කොට්ටාසත් ඒ වගේම විශේෂ කාර්ය බලකායත් කටයුතු කරනවා. මගෙන්ගෙන් වැඩිපුර ගාස්තු අය කිරීම ඇතුළු බස් රථ සම්බන්ධ පැමිණිලි 19.55 ශනික අංකයට දැනුම් දෙන ලෙස ප්‍රවාහන අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. කොළඹ නගරයෙන් පිට පළාත්වලට ගමන් කරන ජනතාවගෙන් අප ප්‍රවාහන පහසුකම් පිළිබඳව අදහස් විමසුවා. අපි යන්නේ පදවිය පරක්කම්පුර. පුතාලා ගෙදර යන්නේ. ජය අවුරුදු. ඔව් බස් තියෙනවා බස් තියෙනවා. ඕන දේ බස් තියෙනවා. මේ අතර විශේෂ දුම්රිය සේවාද ක්‍රියාත්මක බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් විශේෂ දුම්රිය 25ක්ද දහවණයට එක් කර ඇති අතර දෛනිකව දහවණය වන දුම්රිය සඳහා අධිරේක මැදිරි එක් කිරීමටයි පියවර ගෙන ඇත්තේ. ගම්රට බලා ගිහිලා අලුත් අවුරුද්ද සමරන්න තමයි මේ ඉන්න හැම දෙනාම බලාපොරොත්තු වෙන්නේ. ප්‍රමාණවත් ලෙස ප්‍රවාහන පහසුකම් තියෙන නිසා ඔවුන්ට ගම්රට බලා ගිහිලා තමන්ගේ දරුවෝ පවුලත් එක්ක අලුත් අවුරුද්ද සමරන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. හෙළයේ දැවැන්තම බක්මහ උළෙල ITN සූර්ය මංකල්‍යය ආනමඩුවේදී පැවැත්වීමට මේ වන විට සියලු කටයුතු සූදානම් කෙරෙමින් පවතිනවා. නව අවුරුදු අසිරියෙන් හැඩවෙන සූර්ය මංකල්‍යය 2019. ආනමඩුව ආණ්ඩිගම දේවාල් හන්දිය සියඹලන් කොටුව වැව්තවුල්ලේදී මෙවර සූර්ය මංගල්‍යය පැවැත්වෙන්නේ. විවෘත පාපැදි තරගය පිහිනුම් සහ ඔරු පැදීමේ තරගය මෙහිදී විශේෂ වනවා. එමෙන්ම සූර්ය මංගල්‍යයේදී හෙට දිනයේ කාන්තා හා පිරිමි ගමහරහා දිවීමේ තරගය පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. අලුත් අවුරුදු ක්‍රීඩා මෙන්ම අවුරුදු චාරිත්‍ර ඉටු කිරීම පිළිබඳවද සූර්ය මංගල්‍යයේදී විශේෂ අවධානය යොමු වනවා. නර්තනාංග කිහිපයක්ද මීට ඇතුළත්. ආනමඩුව ප්‍රදේශයේ පමණක් නොව බොහෝ දුරබැහැර ප්‍රදේශවල සිටින අය පවා මෙවර ITN සූර්ය මංගල්‍යය සමග එක්වන බවයි අප නිෂ්පාදක කණ්ඩායම සඳහන් කරන්නේ. සූර්ය මංගල්‍යයේදී ITN අවුරුදු කුමරා හා කුමරිය තේරීමේ තරඟ අනිද්දා පස්වරු 4ට සිදු කිරීමට නියමිතයි. මෙම සියලු තරඟ සෞහා විචිත්‍රාංග සජීව ලෙස විකාශය කිරීමට කටයුතු යොදා තිබෙනවා. අලුත් අවුරුද්දේ හිසතෙල් ගෑමේ උත්සවය ලබන 17 වනදා ජයවඩනගම සුබෝධාරාම විහාරස්ථානයේ සිට සජීවීව විකාශය කරමින් ITN සූර්ය මංගල්‍යයේ කටයුතු අවසන් කිරීමටයි සැලසුම් කර ඇත්තේ. මේ අතර ITN FM සංවිධානය කරන 2019 කෝකිල වසන්තය ලබන 20 වනදා අනුරාධපුර මයිලක සන්දිය සිංහ ක්‍රීඩා පිටියේදී පැවැත්වීමට සියලු කටයුතු යොදා තිබෙනවා. නව අවුරුදු අසිරියෙන් හැඩවෙන සූර්ය මංගල්‍යය 2019. පාරිභෝගික ජනතාව වෙනුවෙන් කාගිල්ස් ෆුඩ් සිටි මගින් ලබා දෙන සහන මිල තොරතුරු වෙත දැන් අප යොමු වෙනවා. මෙලොව අවුරුද්දේ කාගිල්ස් ෆුඩ් සිටි වෙතින් බාණ්ඩ 700කටත් වැඩි ප්‍රමාණයකට වට්ටම්. මෙසතේ වට්ටම් හිමිවන්නේ සම්ම සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 84යි. සුදු කැපුළු කිලෝග්‍රෑම් එකක් රුපියල් 67යි. ලකුණු ග්‍රෑම් 500 රුපියල් 37යි. අල ග්‍රෑම් 500 රුපියල් 72යි. ඇස්පර් ග්‍රෑම් 500 රුපියල් 380යි. මැජික් චොකලට් අයිස්ක්‍රීම් ලීටර් 2 රුපියල් 468යි. ඒ වගේම සතපතා මිලියනපතියෙක් සහ ශනික දෑගේ කන්දරාවක්. මේ තරම් සුබ අලුත් අවුරුද්දක් කාගිල්ස් ෆුඩ් සිටියෙන් පමණයි. ඔබ නැවතත් ITN ප්‍රවෘත්ති සමගින්. හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව ඇමරිකාවේදී නඩු දෙකක් පැවරීමේ සිද්ධියට කොන්සල් ජෙනරල් කාර්යාලයේ සම්බන්ධතාවක් ඇතැයි රාජපක්ෂ මහතා කළ ප්‍රකාශය අසත්‍ය බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා. පාලින්ද නුවර පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. රුපියල් මිලියන 40ක වියදමින් ඉදිකළ පාලින්ද නුවර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය ව්‍යවෘත කිරීම අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු වුණා. ඉන් අනතුරුව මාධ්‍යවේදී නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. එතුමියට මට දුරකථන ඇමතුමක් දුන්නා. ඒ ඉන්නේ අපේ ಭಾರತ ලක්ෂ්මන් ක්‍රීඩා මන්ත්‍රීවරතුමාගේ සහෝදරිය. දාලා තියෙන වෙන කවුරුවක්වත් නෙවෙයි. මහින්ද රාජපක්ෂගේ වෘත්තීය සමිති කටයුතු පිළිබඳ ලේකම්ගේ අක්කා. එතකොට එයා මට කතා කරලා කිව්වා එයා දන්නේවත් නැහැ මේ කියන කතාව මොකක්ද. මේ වගේ ලඳ බොළඳ මිනිහෙක් තමයි ජනාධිපති ධූරයට ඉල්ලන්නේ. ගන් සභාවකවත් මන්ත්‍රීකමක් දරපු නැති මිනිස්සයා මේ විදියට එක්කෙනෙක්ව යවුවොත් ආපහු කතා කරන්න ඉතුරු වෙන එකක් නැහැ. බොහෝ අපේක්ෂකය වීම තමයි අපේ බලාපොරොත්තුව. එතකොට ඊටාත්ම පාසු ජයග්‍රහණයක් අපිට ලබා ගත හැකියි. මොකද උතුරු නැගෙනහිරේ පලාතකවත් අතරමායමකවත් එයාට ඡන්දයක් හම්බ වෙන්නේ නැහැ. එයා 100ට බින්දුවෙන් පටන් අරගන්නකොට අපි 130කින් පටන් අරගන්නවා. මැතිවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර පැවති සාකච්ඡාවලින් පසුව මහාචාර්ය ජී.එල්. පිරිස් මහතා කළ ප්‍රකාශය එම සාකච්ඡාවලට බාධාවක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා පවසනවා. තිස්ස මහරාම රජමහා විහාරස්ථානයේ පැවති අලුත් සහල් මංගල්‍යයට එක් වූ අවස්ථාවේ මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමරවීර මහතා මේ බව කියා සිටියා. විශේෂයෙන්ම ජී.එල්. පිරිස් පිටපත ඇමතුමා කරපු ප්‍රකාශය මේ සාකච්ඡාවට සම්පූර්ණ බාධාවක් විදියට තමයි මම දකින්නේ. ඒක අපි පැත්තකට තියලා අපි කොහොම හරි මේක සාධනීය විදියට ගෙනියන්න තමයි බලාපොරොත්තු. මේක තුනත් ජයග්‍රහණය කරනවා. වෙන් වුණොත් පරාද වෙනවා. එච්චරයි තියෙන්නේ කියන දේ. ජනාධිපතිවරණේ ඉදිරිපත් වෙනවා කියලා මතය පළ කරලා තියෙනවද ඔබතුමාලට? ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීන්දුව කරොත් එතුමා ඉදිරිපත් වෙන්න වෙනවනේ ඉතින්. බිම වසර දේශපාලනික වශයෙන් තීරණාත්මක බව ඇතැම් පිරිස් ප්‍රකාශ කළද තමාට එය තීරණාත්මක වන්නේ උදාගම්මාන වැඩපිළිවෙලෙන් අසරණ ජනතාවගේ නිවාස ගැටලු විසඳීමට බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. තිස්ස මහාරාම ප්‍රදේශයේ ඉදිකළ සෙන්පතේ ගෝඨයිබරගම උදාගම්මානය ජනතා අයිතියට පත් කෙරුණේ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන්. නිවාස 20කින් සමන්විත එම ගම්මානයේ ඉදිකිරීම සඳහා වැය කළ මුදල රුපියල් ලක්ෂ 172ක්. කවුරු ජනාධිපති පුටුවට ගියොත්ද කුමාරයාගේ අනාගතය ආරක්ෂාවෙන්? කුමාරයාට කොහොමද පාර පාදලා දෙන්නේ? අරලියගහ මන්දිර ජනාධිපති මන්දිරයට ඇතුල් වෙන්නේ කොහොමද? මෙන්න මේ කරුණු කාරණා නිසා තමයි ඒ අත්තුන්ට මේ වසර තීරණාත්මක වෙලා තියෙන්නේ. දැන් ඒගොල්ලෝ කියනවා මේ වසර තීරණාත්මකයි කියලා, මමත් කියනවා තීරණාත්මකයි කියලා. එතකොට මම මේ වසර තීරණාත්මක කියන්නේ ඇයි? ඉඩම් බෙදලා දෙන්න ඕන හින්දා, ගමට විදුලිය ජලය ලබා දෙන්න ඕන හින්දා, මේ වගේ තරුණ පරපුරට රැකී ආරක්ෂා ලබා දෙන්න ඕන හින්දා. අපිට තිබෙනවා උදා ගම්මාන 20000ක් හදන්න 20 25 වෙනකොට. පවත්නා වියලි කාලගුණික තත්වයේ හේතුවෙන් දිස්ත්‍රික් 9ක පවුල් 50174ක් තවදුරටත් පීඩාවට පත්ව සිටිනවා. මේ අතර අමාත්‍ය රංජිත් මදුම බණ්ඩාර මහතා පවසන්නේ හදිසි ආපදා වන්දි සඳහා රජය රුපියල් මිලියන 1500ක් වෙන් කර ඇති බවයි. නියගේ හේතුවෙන් පීඩාවට පත්ව සිටින ජනතාවට සහන සැලසීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග හා පීඩාවට පත් පවුල් පිළිබඳ තොරතුරු ලබා ගැනීමේ විශේෂ සාකච්ඡාවක් අමාත්‍ය රංජිත් මදුම බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. රත්නපුර, කුරුණෑගල, කෑගල්ල, මොණරාගල, මන්නාරම, කිරිනොච්චිය, පුත්තලම, ගම්පහ සහ අම්පාර යන දිස්ත්‍රික්කවල ජනතාව නියගෙන් තවදුරටත් පීඩාවට පත්ව සිටිනවා. හදිසි ආපදාවන්ට මුහුණ දෙන්න අවශ්‍ය අද මිලියන 350ක ලක්ෂ 3500ක උපකරණ දිස්ත්‍රික් මට්ටමේ සහ ත්‍රිවිධ හමුදාවන්ට පොලිසියට ලබා දෙන්න අපි කටයුතු කරා. මේ අතර හෙට දහවල් 12ට මැදවට්ටිය පල්ලේ කැටුවැව හොරෝපතාන හා චීනබොක්ක වෙරළ තීරයට සූර්යා මුදුන් වන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ. ගෙවිකිය පැය 24 තුළ වැඩිම උෂ්ණත්වය වූ සෙල්සියස් අංශක 37.5ක් වවුනියාවෙන් වාර්තා වුණා. පවත්නා අධික උෂ්ණත්වයේ වැඩි බලපෑම එල්ලවන්නේ කුඩා දරුවන්ට හා සුරතල් සතුන්ට බව මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසනවා. මෙය ලංකාවට පමණක් සීමා වුණු දෙයක් නෙමෙයි, මුළු ලෝකෙටම අධික උෂ්ණත්වයක් සහිත කාලයක්. ඒ 1880 සිට මේ දක්වා කාලය තුළ වැඩිම උෂ්ණත්වය තියෙන අවුරුදු 4 ලෝකෙටම 2016, 2017, 2018 සහ දැන් 2019ත් ඇවිදලා. මේ අධික උෂ්ණත්වය හෘද වස්තුවට බලපානවා. අපේ හෘද වස්තුව හැදිලා තියෙන්නේ සෙන්ටිග්‍රේඩ් අංශක 40. පැන්නට පස්සේ ඒකට දරා ගන්න අමාරුයි. සෙන්ටිග්‍රේඩ් අංශක 42 ඉක්ම වූ ගමන් මරණයට පවා පත් වෙන අවස්ථා තියෙනවා. වීර්ය වගේ ක්‍රියා කරන්නේ නැතුව මේ අධික උෂ්ණත්වය වෙලාවේ විශේෂ ක්‍රියාමාර්ග ටිකක් ගන්න වෙනවා. තද අවුවට නිරාවරණය වෙන්න එපා. වැඩිපුර වතුර පානය කරන්න. සිසිල් වතුර, තෙත තුවායක් වගේ දේවල් කරට දා ගන්න පුළුවන්. ගෙවල් දොරවල් වල නම් දවල් කාලයේදී දොරවල් වහලා තියලා තිර රෙදි වහලා තියෙන තරමට හොඳයි. රාත්‍රී කාලයේදී විවෘත කරන්න ඕනේ. ඇඟට මහන්සියක් දැනෙනවා, ඇස් ලොකු වෙනවා, කෙන්ඩ පෙරලීම් වගේ ඇති වෙනවා. මේවා දැනෙනවා නම් ඒක දැනගන්න මේ අධික උෂ්ණත්වයේ ලක්ෂණයි කියලා. අධික උෂ්ණත්ව තත්ත්වය වැඩිම බලපාන්නේ කුඩා දරුවන්ට සහ ඒ වගේම සුරතල් සතුන්ට. ජාත්‍යන්තරව කරලා තියෙන ඉල්ලීමක් තියෙනවා මේ සුරතල් සතුන් සහ කුඩා ළමයි වාහන ඇතුලේ තනි කරලා දාලා යන්න එපා කියලා මේ කාලය තුල. දැන් මේ තත්ත්වය අපේ ලංකාවට මැයි මාසයේ පමණ වෙනතෙක් බලපානවා. ඒ ක්‍රීඩා පුතත් සමගින් අපගේ සවස 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අවසන් වනවා. යලිත් හමුවෙමු රාත්‍රී 9:30ට. www.itnnews.lk